බොහොම කෙටියෙන් අපි කරමු නමුත් මම හිතන්නේ විනාඩි 20කට වැඩිය මේ ගිහිලා තියෙනවා මට හිතෙනා විදියට ඉතින් ඒ නිසා ගොඩක් අය බඩගින්න ඉන්නේ උදේට මම හිතන්නේ ආහාර අරන්නේ නැහැ දවල්ට හොඳට කන්න ඕනේ කියලා හිතෙන් එන්නේ නැති ඉතින් ඒකටත් අපි අවස්ථාව දෙනවා මොන දේ කරන්නත් කෑම කාලා ඉන්න බෑ නේද ඉතින් පස්සේ දවසේ අපි බණ කියමු බණහම ඕන තරම් කල් తీරවනේ ඉතින් මේ වින්කමේ මූලික වශයෙන් දායකත්වයේ දරලා තිනවා මේ අටපිරිකර පූජා කිරීමේදී මේ අටපිරිකර සඳහන් කරන්න ඕනේ එක කාරණයක් පින්වතුනි තමන්ගේ ජීවිතයේ කවදා හෝ දවසක මේ අෂ්ඨ පරිස්කාරය පූජා කරලා නැත්නම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් කමුවේදී අහලත් ඒහි බික්කු ප්‍රවෘජ්ජාව කියලා ඒවා මහාන කියලා කියනකොට මේ කොණ්ඩේ කැපිලා මේ රාව හිස රාවල් බෑවිලා සිවුරු ඇඳිලා එන තරම් පිනක් තියනයි කියලා සඳහන් වෙනවා මේ අටපිරිකරේ. මේ අටපිරිකර කියලා කියන්නේ එකට ඔතලා නවලා ගුලි කරලා තියලා ගැට ගහලා තියෙන්නේ මේ පිරිකර අට. මේ හාමුදුරුවන්ගේ නිල ඇඳුම්. මෙතන ඉන්න ඕනම කෙනෙක්ව හාමුදුරන් වහන්සේලා හතර නමක් ඉන්නවා නම් දෙනමක් ඉන්නවා නම් ටක් ගාලා මේ මහාන කරීමේ ශක්තිය තියෙන අටපිරිකරක් තියෙනවා. මේක තියෙනවා දැලිපිහ ගත්ත කොණ්ඩේ කැපුවා. ඊට පස්සේ තියෙනවා දැලිපිහ ඊට පස්සේ දෙපොට සිවුර තනිපොට සිවුර අඳනේ පාටිය ඊට පස්සේ පාත්‍රේ ඉන්දිකට නූල පෙරහන් කඩේ කිනේ වතාව මේක අන්තර්ගත වෙලා තියෙන්නේ ඉතින් මේකේ ඕනම කෙනෙක්ව පැවිදි කිරීමේ හැකියාව තියෙන මේ අටපිරිකරක් තියෙනවා හාමුදුරන් වහන්සේලා දෙනමකට වැඩි පිටසක් ඉන්නවා මෙතන හැකියාව තියෙනවා ඉතින් පින්වතුනි මේක සඳහා දෙවන වෙන්නේ කටින මේ පින්කමට පමණයි මේ අටපිරිකර පූජාව දෙවන දෙවනු වෙන්නේ මේ කටින පින්කමට විතරයි ඉතින් අපේ මේ පැරණි උපාසක අම්මල ආච්චිලා එහෙම සඳහන් කරන මේ අහල එහෙම ඇති අපේ ආච්චි එහෙමත් කියන ඉස්සර නිතර අනේ මේ පුතේ මට අටපිරිකරක් එක්ක මේ දානයක් දෙන්න ආසයි කියලා අම්මලත් එක්ක එහෙම කතා වෙනවා. ඉතින් එහෙම දාන දීලා තියෙනවා. හුඟක් ওই පැරණි දායකයත්තු කියන්නේ මේ කතාව. හේතුව තමයි අටපිරිකරක් එක්ක දානයක් දෙනවායි කියන්නේ ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. Tamange ජීවිතේ කරන්න පුළුවන් ඉහළම පින්කමක් තමයි අෂ්ඨ පරිස්කාරය පූජා කරන එක. මේ පින්කමට විවිධ ආකාරයෙන් සහ සම්බන්ධ වුණු උපකාර කරපු විශාල පිරිසක් ඉන්නවා. ඒ අතර මේ අටපිරිකර පූජාවේදී මුල් වශයෙන් සඳහන් කරන්න ඕනේ සේල් ජයසූරිය සුනාමින් මේ තමන්ගේ ඉතාමත් හිතවත් ඥාති ඒ කියන්නේ ආච්චි නැන්ද අයියා විතාරණගේ ඇලිස් නෝනා කියන ආච්චිත් ඒ වගේම පත්මිනී බන්දුලකාන්ති කියන නැන්දා එරෝන් ඉන්දික් කියන අයියත් සුනාමියෙන් මිය ගියයි කියලා සඳහන් වෙනවා. ඒ සේල ජයසූරිය මහතා ගනේ ඉන්නවද? ඉන්නවා. සේල ඉන්නවා. ඔව්. ඉතින් අපි එයාට එයාව තමයි අංකයකට අපි සඳහන් කරන්නේ. එයාත් අටපිරිකරක් බාරගෙන පූජා කරා. අපි ප්‍රාර්ථනා කරමු එයා ප්‍රාර්ථනා කරන ආකාරයෙන් මේ මිය ගියාට සියලුම තමන්ගේ ජීවිතේ කටයුතු ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තවත් අටපිරිකර අෂ්ඨ පරිස්කාර පූජාවන් බාරගෙන පූජා කරා ආශවක සුභසිංහ මහතා විසින් මිය ගිය තම සහෝදර බන්දුල විජේසිංහ මහතාට පින් පිණිස ඒ වගේම ඉන්දික පුෂ්ප කුමාර මහතා විසින් මිය ගිය තම පියාණන් වූ පුෂ්පරත්න මහතාට පින් පිණිස විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අපේ තානාපතිතුමා සුනාමියෙන් මිය ගිය පිරිසට සහ සියලුම රණවිරුවන්ට ඒ වගේම ලංකාවාසීන්ටත් මේ කොරියාවින සියලු අපේ ලාංකික පිරිසටත් ආශිර්වාද පතලා මිය ගිය අයට පිම්පිනිසත් ඉන්න අයට ආශිර්වාද පතත් අපේ තානාපතිතුමා එක අෂ්ඨ පරිස්කාරයක් පූජා කරා. ඒ වගේම රවි බණ්ඩාර මහත්මයාත් තමන්ගේ ඥාතීන් සිහිපත් කරලා අෂ්ඨ පරිස්කාරයක් පූජා කරා. ඒ ගැන සඳහන් කරන්න ඕනේ. ඒ වගේම ඉන්දික කරවිත මහතා විසින් මිය ගිය තම ආච්චි සිහා සීපත් කරලා සහ ඥාතීන්ට පිම්පිනිස එක අෂ්ඨ පරිස්කාර පූජාවක් පූජා කරා. විමල් ක්‍රිෂාන්ත මහතා විසින් මිය ගිය තම ඥාතීන්ට පිම්පිනිසත් මේ අෂ්ඨ පරිස්කාරයක් බාරගෙන පූජා කරන්න යෙදුනා. ඊළඟට සෙනරත් බණ්ඩාර මහතා විසින් තමන්ගේ මිය ගිය එන්ජී විජේරත්න පියාණන්ට පිම්පිනිස එක අෂ්ඨ පරිස්කාරයක් බාරගෙන පූජා කරා. අවසාන වශයෙන් මිලින්දු කුමාර මහතා විසින් මිය ගිය රොස්ලින් හෙට්ටි ආරච්චි ආච්චි අම්මට පිම්පිනිස සහ අජිත් බණ්ඩාරසිං ඥාතීන්ට පිම්පිනිසත් මේ අෂ්ඨ පරිස්කාර බාරගෙන පූජා කරලා පූජා කරන්න යෙදුනා. මේක මොකක්ද? මේක අෂ්ඨ පරිස්කාර. මේ ඔක්කොම
මේ එක්කෙනෙක්ද දීලා තින්නේ? ආ, තුන්දෙනෙක් ඉන්නාද? ඊට පස්සේ ශිරානි සුසන්තිකා අක්කාට පිම්පිනිස මල්ලි විසින් අනුර මල්ලි විසින් එක අෂ්ටපරිස්කාරය පූජා කරන්න ලැබුණා. කරුණාපාල රණවක තම පියාණන්ට පිම්පිනිස පුතා රසික විසින් තවත් අෂ්ටපරිස්කාරය පූජා කරන්න ලැබිලා තියෙනවා. ඒ වගේම DM ලියනාරච්චි තම පියාණන්ව DM ලියනාරච්චි මහත්මයාට පිම්පිනිස අමිල චන්දන පුතා විසින් එක අෂ්ටපරිස්කාරය පූජා කරන්න ලැබුණා. ඒ වගේම SAD සමරසිංහ ජයසේන කියන තම පියාණන්ට පිම්පිනිස එතුමාගේ පුතාවන ගයාන් විසින් එක අෂ්ටපරිස්කාරය පූජා කරන්න ලැබුණා. මේ විදිහට තමයි නම් සඳහන් වෙන්නේ. නැත්නම් ඊට අඩුපාඩු වෙන්නත් ඇති නේද? ඉතින් මේ එකී නොකී මේ නම් කී නොකී විවිධ පිරිකර බාරගෙන ඒ වගේම දානය සකස් කරලා මම දන්නවා තමයි රැ නිදි මරාගෙන සමහර අය මේ ඇස්වලින් නිදිමත බේරෙනවා. ඇයි මේ නිදි මරාගෙන අපි කරේ කියන එකේ වටිනා මොහොත මේ මොහොතේ කල්පනා කරන්න අපි තාම ශ්‍රේෂ්ඨ පින්කමක් කරා. අපි ශ්‍රමයෙන් දායක වුණා බහුබෝග වශයෙන්, ඒ කියන්නේ භාණ්ඩ වශයෙන් සකස් කරලා දීලා සහභාගී වුණා. ඒ වගේ මේ පින්කමට ඇවිල්ලා සහභාගී වෙලා සිත සතුටු කරගෙන පින් අනුමෝදන් කරලා කියන මේ විවිධ ආකාරයෙන් අපි මේ පින්කමට සහභාගී වුණා. ඒ කරන සියලුම පින්වල අනුභවයෙන් බලයෙන් ශක්තියෙන් මේ ලෝකයේ ශාසනය ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තෝ අපේ මේ දායක ඇත්තන්ට ආශිර්වාද කෙරෙත්වා කරන කියන රැකී රක්ෂා කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා සාදු සාදු. ඒ වගේම මේත වසර 6කට කලින් සුනාමි නියගිය සියලුම ඇත්තන්ට උපදින උපදින ආත්මය පාසා එවන් අකල් මරණවලට පත් නොවෙන්නට, ඒ වගේම උපදින උපදින ආත්මය පාසා දීර්ඝායුෂ ලබන්නටත් අවසන අමාමා නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමටත් මේ කුසලය හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අපේ මේ ඌතන් පන්සලේ පොඩි හාමුදුරුවෝ, දමිත පොඩි හාමුදුරුවෝ නොහිටිනට මේ වගේ පින්කමක් සංවිධානය කරන්න මේ ඇත්තන්ට ලැබෙන්නේ නැහැ. මොකද හාමුදුරුවෝ තමයි මම හිතන්නේ මට 20 සැරයක් විතර කතා කරා ටෙලිෆෝන් එකේ. මම පංචෙන් මං එනවා බය වෙන්න එපා. මොකද දානේ බාර අරගෙන ආපු නැති හාමුදුරුවෝ ගොඩයි. ඉතින් මට කතාන අද උදේ 4-5 සැරයක් දුක හිත පාන්දර දෙකට විතර එනවා නේද? එනවා 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 කියලා ඊට පස්සේ මං ටෙලිෆෝන් එක ගත්තෙන්ද පැත්තක දාලා තිබ්බා. ඉතින් හාමුදුරුවෝ එච්චරට මේ පින්කම ගැන උනන්දුවෙන් කටයුතු කරා. ඉතින් ඒ නිසා අපි ආශිර්වාද කරමු පොඩි හාමුදුරන් වහන්සේටත්. ඒ හාමුදුරන් වහන්සේ ප්‍රාර්ථනා කරන කටයුතු ඒ ආකාරයෙන් ඉෂ්ටි සිද්ධ කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි මේ පින්කමේ ආනිසංස වශයෙන් ප්‍රාර්ථනා කරමු. ඒ විතරක් මේ පින්වතුනි මේ අනික් හාමුදුරන් වහන්සේලාටත් මේ පින්කමට ආව ගියේ වතාවත් කළ දැක සතුටු වුණා. අනේ හොඳයි කියලා හරි වචනයක් හරි කිව්ව කවුරු හරි ඉන්නවා නම් ඒ සියලු දෙනාටමත් මේ පින අනුමෝදන් වේවා. අප සෑම සියලු දෙනාටමත් මේ පින්කමේ හේතුයෙන් බලයෙන් ශක්තියෙන් අමහාමා නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමටම මේ පින හේතු වේවා කියලා සාදු කරනවා. පැන් වැඩලා පින් අනුමෝදන් කරලා මේ පිරිත් සජ්ජායනා කරලා ආශිර්වාද කරන එක ඊට කලින් මේ ඒ කරලාම ස්තුති කතා කරන්න නෑ. අපි හංගු අපේ තනපත් වල කතා කරලා ස්තුති කතා කරලා මේක කරනවා. දැන් ආදරනේ දැන් සාදුකාරය පවත්තන්න නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. යං කිංචි විත්තං ඉදවා උරං වා සග්ගේ සුවායං රතනම් පනීතං නමෝ සමන්නත්ති තථාගතේන ඉදම්පි බුද්ධේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු කයං විරාගං අමතම් පනීතං යදජ්ජගා සක්්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ධම්පි ධම්මේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු
satyo tu kinam puranam navannati sambhavam virat citta ayati ke bavasmin dekina bija virullichanda nibbanti dhira yatayam padipo idham pi sange ratanam pamitam etena satyena suvattyo tu etena satya vachena badutam ratanatyam etena satya vachena badutam ratanatyam etena satya vachena badutam ratanatyam.